ඔහුගේ සඳුදා ඒ කියන්නේ ජූලි 15 වෙනිදා කැබිනට් මණ්ඩලය තීරණයක් ගත්තා. ඒ තීරණය ඊයේ ප්‍රකාශයට පත් වුණා. ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම. ජනාධිපතිවරණය පැවැත්වීමේ සංවාදයේ මෙවර ආපු මොහොතේ ඉඳලම මේකට අදාළව නීතිමය තර්ක අධිකරණයේ හමුවේ විමසීම් ගක් අපිට දකින්න ලැබුණා. මේ නීතිමය කටයුත්තෙන් ජනාධිපතිවරණය පවත්වන්න සියල්ල සූදානම්. හැබැයි දැන් අපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකටත් යන්න හදනවා. මේක ටිකක් වෙනස් තත්ත්වයක්. ඇත්තටම අර හොරාට කලින් කෙහෙල් කන වැට පයින්නවා කියන්නේ කෙහෙල් කන වැට පැන්න. හොරා වැටෙන් එහා පැත්තේ ඉඳලා දැන් ට්‍රයි කරනවා වැටේ කම්බි ඈත් කළා මම නැත්තම් වැටට උඩින් පැනලා හරි එතනින් එළියට එන්නේ. ඒක තමයි මේ උත්සාහයන් තුල තියෙන්නේ. අදින් පස්සේ ඉතිවරණ කොමිසමට පූර්ණ බලය ලැබෙනවා ජනාධිපති ඡන්දයට නාම යෝජනා කැඳවන්න. ඒ වගේම ඡන්දය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කරා. අපිට ගණන් හදලා බැලුවම බොහෝ ඉඩකඩ තියෙනවා සැප්තැම්බර් මාසේ 28 වෙනිදා ජනාධිපති ඡන්දය පවත්වයි කියලා. දැන් කැබිනට් මණ්ඩලයේ මේ තීන්දුව අරන් තියෙනවා. හැබැයි මේක නිශ්චිතව ගැසට් එකක් විදිහට එන්න ඕනේ. මේ ක්‍රියාවලියට තව බොහෝ කාලයක් යනවා. මොකද ගැසට් එක ගහන්න ඕනේ. ගැසට් එක ගැහුවට පස්සේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ඕනේ. පාර්ලිමේන්තුව සභාගත කරන්න ඕනේ. පාර්ලිමේන්තුව තියෙන්නේ මේ මාසේ ආපහු අග. ඒ දිනේට පාර්ලිමේන්තුව සභාගත කරන්න පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කරන්න කථානායකවරයා ඇතුළු පක්ෂ නායකයන් රැස්වීමේ එකඟතාවය වෙන්නත් ඕනේ. ඊට පස්සේ ජනතාවට තියෙනවා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරාට පස්සේ උසාවිය යන්න අවස්ථාව. එතකොට උසාවිය යන්න සඳහා සති දෙකක් කාලය දෙන්න ඕනේ. උසාවියට ගියාට පස්සේ උසාවිය ගන්නවා සති 3ක කාලයක්. උපරිම සති 3ක් ගන්න පුළුවන්. උපරිම සති 3ක් ගන්න පුළුවන්. එතකොට ඒ සති 3ක් ඉවරලා තීන්දුවක් ආවට පස්සේ තමයි ආපහු පාර්ලිමේන්තුවට මේක එන්නේ. ඉතින් මේ ක්‍රියාවලිය යන්න ගියාම ඇත්තටම ඡන්දේ දිනේ ඉවරත් වෙනවා. මේ කපටි උමනාව අනිවාර්යෙන් පාර්ලිමේන්තුවේ පරාද කරන්න පුළුවන්. එතනින්ම මේක පරාද වෙනවා. ඒ නිසා මේ උත්සාහය කොහෙත්ම හරියන්නේ නැහැ.